රමුක්කන නාරංගද්ද කනදගස්තැන්න ගමේ ජීවතුරු චමින්ද ලක්ෂාන් සහෝදරයාගේ ම්ලේච්ඡ ඝාතනය අපි තරයේ හෙලා දකිනවා. මේට වගකිවි යුත්තේ නින්දිත රාජපක්ෂ ආණ්ඩුවයි. රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය ත්‍රස්තවාදයට අද අපේ සහෝදරෙක් බිලි වුණා. දරුවන් දෙදෙනෙකුට පියෙක් දයාවර බිරිඳකට ස්වාමි පුරුෂයෙක් අහිමි වුණා. ඔහු අද ජීවිතේ පරිත්‍යාග කරේ මේ රටේ ලක්ෂ 220ක් වූ සමස්ත ජනතාව වෙනුවෙන්. ඔහුගේ සිවිල් අයිතිය ඔහුගේ දේශපාලන අයිතිය කතා කිරීමේ භාෂණයේ උද්ඝෝෂණය කිරීමේ අයිතිය ඔහු සතුව තිබුණත් ම්ලේච්ඡ රාජ්‍ය ත්‍රස්තවාදය තුලින් එම අයිතිය ඔහුගෙන් උදුරා ගත්තා. ජීවිතය බිලිගත්තා. අපි මේ ම්ලේච්ඡ ක්‍රියාවට බග කිව්වොත්නම් සියලුම දෙනා සාධාරණ පරීක්ෂණයක් කරහා නීතිය හමුවට ගෙනවිත් ඒ අයට ලබා දිය යුතු දැඩි දනුවන් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරමු. රටේ ආරක්ෂක අංශවල නිල්ලීමක් කරනවා. කරුණා කරලා ම්ලේච්ඡ ආණ්ඩුවක ම්ලේච්ඡ රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රතිපත්තියක් තුල මිනිස්සු මරන්න දෙන නියෝග පිළිපදින්න එපා. ඔබගේ වගකීම රටත් දයත් දේශයත් ජනතාවත් ආරක්ෂා කිරීමයි. රජෙ නිල්ලීමක් කරනවා මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය අහිමි කරන්නට එපා. මේ සහෝදරයා මහපාරට ආවේ තමන්ගේ දූ දරුවන්ට කන්න බොන්න නැති නිසා, ජීවනෝපාය කරගෙන යන්න බැරි නිසා, තමන්ට අවශ්‍ය ඉන්ධන ටික ලබා ගන්න මුළු පවුලම අද අන්ධකාරේ. ඒ අන්ධකාරයට ගෙනිච්චේ මේ ම්ලේච්ඡ රාජපක්ෂ පාලනය. නියත වශයෙන්ම අපි මේ සහෝදරයාගේ මේ වටිනා පරිත්‍යාගයේ උතුම් පරිත්‍යාගයේ රට දය වෙනුවෙන් කළ පරිත්‍යාගයේ අපි අනිවාර්යෙන්ම යුතුයකම් ඉෂ්ට කරනවා. ඔහු ඔහුගේ ජීවිතේ පූජා කරේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරක්ෂා කරන්න, රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂා කරන්න. නිරායුධ පුද්ගලයෙකුට එල්ල කර මේ නිහීන නින්දිත නීච ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙලා දකින පමණක් නෙවෙයි, එයට වගකිව යුතු සියලුම දෙනා බෙහෙදයකින් තොරව නීතිය හමුවට ගෙන එන්නට කටයුතු කරන. රජෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ පහත් නිහීන ක්‍රියාවලින් වැළකී සිටින්න, ජනතාව ජීවත් කරවන්නට අවශ්‍ය පහසුකම් ටික වහා ලබා දෙන්න. ඒ ලබා දෙන්න නොහැකි නම් රට පාලනය කිරීමේ වගකීම රටේ විකල්ප ආණ්ඩුව වන අපට බාර දෙන්න. අපි පොදු ජන යුතුකම ඉෂ්ට කරන්නේ